අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත රාත්‍රී ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් සිරස්තල දින 50කට පසුව වාර්තා වූ අඩුම කොවිඩ් මරණ අද මරණ 66ක් රෝගීන් 1321ක් සාමාන්‍ය කොවිඩ් රෝගියෙකුට දිනකට රුපියල් 1800ක් වැය වෙනවා. ICU රෝගියෙකුට රුපියල් 75000ත් ලක්ෂ 2ක් අතර වැය වෙනවා. නොපමාව එන්නත ගන්න සෞඛ්‍ය අංශ කියයි. කොවිඩ් වැළඳී මියගිය ගැබිනි වවුරුන් සංඛ්‍යාව 52ක් දක්වා ඉහළට. බාර් විවෘත කර පැය 24ක් තුල කොළඹ ජාතික රෝහලට සූර්වී තුවාල ලබා ඇතුළත් කළ පිරිස දෙගුණයකින් වැඩි වෙයි. औषध नियामन अधिकारी दत् अतुदीमगन सजिथ पार्लिमेंटे प्रश्न करहावे खाली असाम औषधगन राज्यमति चन्न जय सुमन हेलिकराय संपूर्ण एनाट लू संचार नवंबर सिट अमेरिका व्यूर्त हेत्ते हायवन एक्सजातिन महामंडल ससिवारे अरंबे जनपति गोटाबे समुलु एमतीम हेट आंडुए मैति अमतिवरु नातर मत गैटुम सदै मत गैटुमक दे जातिक प्रश्नयक वेनुवेंदे प्रथमें देशीय पुआत वयस अवुरुदु 12-19 अतर विशेष आबाध सहित सियलु दरुवन्ट एलबेने 24 वेनिदा सिट फाइसर इनत लबा दीम आरंभ करन बव सौख्य सेवा अध्यक्ष जनरल वैद्य असेल गुणवर्धन महता पवसनवा मे अतर दिन 50කට पशु दैनिक अडुम कोविड मरण अद वार्ता वुना ए मरण 66ක් ලෙසයි दिन 50කට पशु दैनिक अडुम कोविड मरण अद वार्ता वुना ඒ මරණ 66ක් ලෙසයි මියගිය පිරිස අතරට වයස අවුරුදු 30ට වඩා අඩු පුද්ගලින් දෙදෙනෙක්ට ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,284 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙරට කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රජයට දෛනිකව අතිවිශාල වැය බරක් දැරීමට සිදුව තිබෙනවා. ඒ අනුව සාමාන්‍ය කොවිඩ් රෝගියෙකුට දෛනිකව රුපියල් 1800ක් වැය වෙනවා. දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලැබන රෝගියෙකු සඳහා දෛනිකව වැය වෙන මුදල රුපියල් 75,000ක් ලක්ෂ 2ක් අතර වෙනවා. එය අවම කර ගැනීමට නම් මෙරට පුත්කලින් කඩිනමින් කොවිඩ් මර්ධන එන්නත ලබා ගැනීම අත්‍යවශ්‍ය බවයි ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සියතර ප්‍රකාශ කළේ. වයස අවුරුදු 12-19 අතර විශේෂිත ආබාධ සහිත සියලු දරුවන්ට එළඹෙන 24 වනදා සිට ෆයිසර් එන්නත ලබා දීම ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා. ෆයිසර් එන්නත ලබා දීම අප විසින් 12 සිට අවුරුදු 19 දක්වා නිදන්ගත රෝග සහ අනිකුත් විවිධ ආබාධ වලින් පෙරෙන දරුවන්ට එන්නත ලබා දීම මෙම මාස 24 වෙනි දින ලේඩි රිජේ ළමා රෝහලේදී අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්ව අනිත් රෝහල් වල ලබන සතියේ සඳුදා සිට එය ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රථමයෙන්ම මෙම ෆයිසෙන්න ලබා දීම අපි කරනු ලබන්නේ බස්නාහිර පළාත තුල. ඉන්පසුව සතියක් අපි බස්නාහිර පළාත තුල මෙම එන්නත ලබා දීමට බලාපොරොත්තු වෙනවා. ඊට පස්ව ලංකාවේ අනිකුත් පළාත වලට මෙම එන්නත ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙම එන්නත ලබා දෙන්නේ මෙම පළාත තුල තියෙන මූලික රෝහල්, දිස්ත්‍රික් මහා රෝහල් සහ ශික්ෂණ රෝහල් සහ ජාතික රෝහල ඇතුළු රෝහල් වල පමණ. පාසල් ආරම්භ කිරීම කරනු ලබන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින්. ඔවුන්ගේ පාසල් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ අපගෙන් ඉල්ලලා තිබුණා. ළමයි 200ට අඩු පාසල් වල ප්‍රාථමික ශ්‍රේණි නියුක්ත කරන්න අපි ඒ සඳහා අවශ්‍ය නිර්දේශ අපි අද දිනේදී අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් තුමා වෙත දුන්නා. මේ අතර ගැබිනි මව්වරුන්ට එන්නත ලබා දීම සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා මහත්මිය මෙලෙස අදහස් පළ කළා. ප්‍රථම රැල්ලේ සිටම මව්වරු 5000 ගණක් වර්තා වෙලා ඉන්නවා. ඒ වගේම මේ මව්වරුන් අතරින් මව්වරුන් 52ක් අපි අතරින් ජීවිතක්ෂයට පත් වෙලා සිටිනවා. ඉතින් ඇත්තටම බලනවා නම් අපි සාමාන්‍යයෙන් වසරකට මාතෘ මරණ වාර්තා වෙන්නේ 90ත් 100ත් අතර. ඉතින් කොවිඩ් හේතුවෙන්ම පමණක් දැන් අපිට අම්මලා 52ක් අපි අතරින් වාර්තා වෙලා තියෙනවා මේ වසර තුල. ඉතින් මේ ඇත්තටම මේ මව්වරු සියලු දෙනාම ආසාදනය වුණෙත් ගොඩාක් මව්වරු
තුන්වෙනි රැල්ලෙන් පසුව තමයි වාර්තා වුනේ. ඒ වගේම මරණ සියල්ලම සිද්ධ වුනේ මේ අවසරේ මැයි මාසෙන් පසුව. ඉතින් ඒකින්ද මේක ඇත්තටම ගර්භණී මව්වරුන්ට ලොකු ප්‍රශ්නයක්. ඒ හින්දා තමයි අපි තීරණය කළ හැකි ඉක්මනින් එන්නත් කරණය කළ මව්වරුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න කටයුතු කරේ. ඇත්තටම මවගෙන් දරුවාට ගියපු වාර්තාව තුන් දිනක්ගේ මව්වරුන්ගේ පමණ තිබුණා. මොකද ගොඩාක් මව්වරුන්ගෙන් දරුවාට කොවිඩ් රෝගේ ගිහිල්ලා තිබුණේ නැහැ. දැන් මව්වරු ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් මේ එන්නත ලබාගෙන තියෙනවා අපේ සායන මධ්‍යස්ථාන වලින්. මේ අනුව අපි දැනට 80ක් 90ක් පමණ ආවරණයක් ලබාගෙන තියෙනවා ගර්භණී මව්වරුන් එන්නත් කරණය කිරීම තුලිනුත්. තෙවන මාත්‍රාවක් සඳහා අවශ්‍ය ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් මේ වන විට ඇනෝම් කර අවසන් බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා. මේ මාසයේදී අපිට නිර්දේශයක් කරා ප්‍රතිශක්ති අඩු වීමත් එක්ක අවදානම් කලාපයට යන්න පුළුවන් පුද්ගලින්ට තුන්වෙනි මාත්‍රාවක් ලබා දීම සඳහා අවශ්‍ය එන්නත් ඇනෝම් කරන්නයි කියන්නේ. පියාපදිංචය කළ දෙවිච්ච ෆයිසර් ආයතනයත් එක්ක සාකච්ඡා කළා. ඒ අය එකඟ වුණා මිලියන 14ක් එන්නත් අපිට ලබා දෙන්න. ඒ කියන්නේ එන්නත් නිරෝධායන ඇඳිරිනීතිය සමේ මත්පැන් අලවිසල් විවෘත කිරීම පිළිබඳව සමාජයේ දැඩි ප්‍රතිරෝධයක් හටගනිමින් පවතිනවා. මේ අතර කොළඹ ජාතික රෝහලෙන් අපට වාර්තා වුණේ මත්පැන් අලෙවිසල් විවෘත කර පැය 24ක් තුළ බීමත් පැතියු ගැටුම් වලින් තුවාල ලබා හදිසි අනතුරු එකකට ඇතුළත් කළ සංඛ්‍යාව දෙගුණයකින් පමණ ඉහළ ගිය බවයි. පාසල් වහලා, විශ්වවිද්‍යාල වහලා, පොඩි කඩේ ඉඳලා හෝටල් මේ හැම දෙයක්ම වහලා, හැබැයි බාර් ඇරියා. මේ පිළිබඳව අය අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මේ බාර් ඇරපු ගමන් නිරෝධායන ඇඳිරි නීතිය තඹයකට මායිම් නොකර පොඩි කකා පෝලිම්වල ඉඳලා මත්පැන් ගත්ත හැටි මුළුමහත් රට නෙමෙයි මුළුමහත් ලෝකෙම දැක්කා. රටේ මිනිස්සු විතරක් නෙමෙයි මුළු ලෝකෙම මිනිස්සු පුදුම වුණා. නිරෝධායන ඇඳිරි නීතිය කාලයක් තුල මේ විදිහට මත්පැන් අලවිසල් විවෘත කිරීම සහ මෙතරම් උවමනාවකින් උනන්දුවකින් පිපාසයකින් මත්පැන් හොයාගෙන ආපු ජනතාව ගැන තාමත් ඇතැම් ස්ථානවල මේ පෝලිං මේ විදිහටම දකින්නට ලැබෙනවා කියලත් අපිට තොරතුරු වාර්තා වෙනවා. කොහොමනත් අපි දැන් මේ කියන්නට හදන්නේ කාලයකට පස්සේ මත්පැන් අලවිසල් විවෘත කිරීමෙන් අනතුරුව සිදුණු ආදීනව ගැන. කොළඹ ජාතික රෝහලට අපිට ලැබෙන තොරතුරු වලට අනුව මත්පැන් අලවිකරණ ස්ථාන විවෘත කර පැය 24ක් යන විට වෙනදාට බීමත්ව කලකෝලාහල ඇතිවීමෙන් රෝහල් ගතමන සංඛ්‍යාවට වඩා දෙගුණයකින් පමණ රෝගීන් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු එකකට ඇතුළත් කර ඇති බවයි. ලැබෙන වාර්තා වලට අනුව බාර් ඇරලා පැය 24ක් යද්දී එදින කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලද රෝගීන් 175 දෙනාගෙන් 57 දෙනෙක්ම අධික ලෙස බීමත්කම නිසා කලකෝලාහල ඇති වෙලා තුවාල කරගත් අය. මේ අතර කාන්තාවන් 7 දෙනෙක් ඉඳලා තිබුණා. ඔවුන්ද අධික ලෙස බීමත්ව සිටි බවටයි රෝහල් ප්‍රකාශකයන් අප සමග පැවසුවේ. අධික බීමත්කම සමග ඇති වූ ගැටුමකින් බොරැල්ල ප්‍රදේශයේ පුද්ගලෙක් රෝහල්ට පැමිණ තිබුණේ ඔහුගේ පිටේ ඇනුණු පිහියත් සමග. රෝහල්ට ඇතුළත් කළ ඇතැම් පුද්ගලින් අධික බීමත්කම නිසා දැඩි සිහි මදගතියකින් සහ ප්‍රචණ්ඩකාරී ලෙසත් හැසිරුණු බවට තොරතුරු වාර්තා වෙනවා. එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවලින්ද අපට තොරතුරු වාර්තා වෙමින් තිබෙන්නේ බීමත්කම හේතුවෙන් ඇති කරගන්නා කලකෝලාහල සහ ගැටුම්කාරී තත්ත්වයන් සමග රෝහල් ගතවන පිරිස්ද ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින බවයි. මේ අතර මත්පැන් අලවිසල් විවෘත කිරීම පිළිබඳව දේශපාලන වේදිකාවේ අදත් අදහස් පළ වුණා. බාර් ටික ඇරලා පෝලිමේ පොරකනවා. කෝ කවුරුවත් කතා කරන්නේ නැහැ. එක රාජපක්ෂලව බලයට ගෙන දායක වෙච්ච චීවරධාරීන් කවුරුවත් කතා කරන්නේ නැහැ නේ කියන්නේ. ජනතාවට වැඩගිනින්න දෙන්න පුළුවන් කමක් නැහැ. රට වහලා තිබුණයි කියලා ආදායම් අඩු වෙන්න පුළුවන් කමක් නැහැ. එතනදී දැන් බාරක වහලා තිබුණයි කියලා කිව්වට එළියේ අරක්කු විකුණන්න තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගල් අරක්කු බෝතල රුපියල් 3500 4000ට එළියේ විකුණන්න තිබුණා. බාරයක ඇරලා තියෙනවා නම් දැන් නිරෝධායන ඇඳිරි නීතියේ බලපත්‍ර තියෙන කීප දෙනෙක් හරි ඉන්නවා. ඒ කෙනෙක් කරහා හරි එළියට අරක්කු ටික ගියයි. එතකොට දැන් මිනිස්සු කසිපු බීලා මැරෙන එක නතර වෙනවනේ. ඒකත් ලොකු දෙයක් නේ. ඇත්ත එළිදරව් කරන වෙනුවට රටේ ජනතාවට එළිදරව් වෙන ඇත්ත පවතින නොදී තව අර්බුදයක් හදනවා. හරහේ ලෝහාන් රත්වත්තේ හිරගෙදරට පැනලා නටපු නාඩගම යට යනවා බාර් එරියට පස්සේ. එතකොට දැන් රටේ යන්නේ ඊළඟට සමාජ මාධ්‍ය වල යන්නේ බාර් කතාව. ඒ බාර් කතාව යනකොට හිරගෙදර කතාව යට යනවා. ඉතින් හිතාමතා කරන ක්‍රියාවලියක්. අපි රටේ ජනතාවගෙන කිල්ල හිටිනවා. අමාරුයි තමයි ඔළුවේ ඔක්කොම තියාගන්න එක. හැබැයි මේ ආණ්ඩු සිද්ධ කරන මේ ජාවාරම් ක්‍රියාවලිය හරියට තේරුම් ගන්න කියලා.
එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරය අමරිකාවේ නිව්යෝකයේදී අද ආරම්භ වුණා. ඒ අමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට පෙරවරුවේ සමුළුව ඇමතීමට නියමිතයි. ලෝක ප්‍රජාව වශයෙන් අප බොහෝ අභියෝගයන්ට මුහුණ පාමින් සිටිනවා. අප සියලු දෙනා ජීවිත බේරා ගැනීම වෙනුවෙන් එක්ව කටයුතු කර යුතුයි. ඒ සඳහා අත්‍යවශ්‍ය පියවර ගත යුතුයි. අපට දේශගුණ අභියෝගයන් හමු වේවි. නියං ගම් වතුර ආදිය. අද මා ඔබට පවසන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ සියලු පාර්ශවයන් සමග එක්ව මේ ප්‍රශ්නවලට පිළිතුරු සපයන්නේ කෙසේද යන්නයි. මේ වසංගතයේ අවසානයේදී ඇතිවිය හැකි දේශගුණ අර්බුදයන්ට විසඳුම් සෙවිය යුතුයි. ඒ වගේම ත්‍රස්තවාදයට ලෝකයේ මුහුණ දෙමින් සිටිනවා. රාජ්‍ය තාන්ත්‍රික භාවයේහි නව පියවරක් මේවන විට අපි ආරම්භ කර තිබෙනවා. අපේ අනාගතය ගොඩනැගීම උදෙසා අප අපේ සියලු පාර්ශවයන් සමග සහයෝගයෙන් කටයුතු කළ යුතුයි. අපේ ආරක්ෂාව, සෞභාග්‍ය, අපේ නිදහස අන්‍යෝන්‍ය වශයෙන් බැඳී තිබෙනවා. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට පෙරවරුවේ එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිතයි. අජිත් නිවාඩ් කබ්‍රල් මහතාගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී දොරේ සඳහා ජයන්ත කැටගොඩ මහතා අද පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දියුරුම් දුන්නා. ඒ කථානායක මහින්දයාපා අභිවර්ධන මහතා ඉදිරියේ 2015-2019 කාලයේදී ඇතැම් ඖෂධ මිලදී ගැනීමට එවකට රජය අසාමාන්‍ය මිලක් දරා ඇති බවද රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී අද සඳහන් කළා. අජිත් නිවාඩ් කබ්‍රල් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී දුරෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව පුරප්පාඩු වූ මන්ත්‍රී දුරේ වෙනුවෙන් ජයන්ත කැටගොඩ මහතා අද දියුරුම් දුන්නා. කථානායක මහින්දයාපා අභිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී මෙලෙස එම මන්ත්‍රීවරයා දියුරුම් දුන්නේ. ජාතික ඖෂධ නියාමන අධිකාරිය සතු අධි සංවේදී දත්තගුණ 111කට ආසන්න ප්‍රමාණයක් අතුරුදහන් වීම හා එහි සම්පූර්ණ වගකීම් එක් පෞද්ගලික ආයතනයක පරිගණක ක්‍රියාකරුවෙකුගේ අත්වැරැද්දක් බවට ලඝු කිරීම තුළ රටේ මහජන ආරක්ෂාවද දැඩි අවධානමකට ලක් කර තිබෙනවා. විවිධ එන්නත් ගෙන්වීම සඳහා අනුමැතිය ලබා දීම, ඖෂධ සඳහා අනුමැතිය ලබා දීම, එන්නත් සහ ඖෂධ ආනයනය සම්බන්ධ විවිධ විවේචන සහ ආන්දෝලනයන් ඇති වූ මෙම කාලවකවානුව තුළම මෙවන් සිදුවීමක් ඇතිවීම විශාල සැකයකට තුරු දෙන කාරණාවක් බව පැහැදිලි. විශේෂාර අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නේද? මෙහි සත්‍ය කරුණු සහ මේ පිටුපස සිටින්නේ කවුරුන්ද යන වගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශන මගින් අනාවරණය කරමින් පවතී. විශේෂාර අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් මනාව දැනුවත් වී ඇත. මෙම දත්ත මැකී යාම ගැටලුව තුළ පැහැදිලිවම මැකී ගොස් ඇත්තේ ඖෂධ වෛද්‍ය උපකරණ සහ සීමාස්ත නිෂ්පාදන නියාමනය සඳහා ඊට අදාළ පාර්ශ්වයන් විසින් පද්ධතිය හරහා ඉදිරිපත් කරන ලද ලිපිලේඛන ඇතුළත් ගොනු සාමාන්‍ය ඔසුෂල් ලියාපදිංචිය සහ ලියාපදිංචි අලුත් කිරීමට අදාළ ගොනු පමණයි. 2015-19 කාලෙදී ඖෂධ මිලදී ගැනීමේදී ඇතැම් ඖෂධ සඳහා අසාමාන්‍ය මිලක් රජය වියදම් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඒ ඖෂධ මොනවද කියලා ලැයිස්තුගත කරලා ඒ පිළිබඳ නිසි විමර්ශනයක් සිදු කරන්න කියලා අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා. කැප්ටොප්‍රිල් සිරප් එක 5 මිලිග්‍රෑම් සිරප් එක 2019 දී මිලදී අරගෙන තියෙන්නේ රුපියල් 55,185කට. අපි ආවට පස්සේ 2020 අවුරුද්දේදී රුපියල් 395ට ගරු කථානායකතුමනි මිලදී ගත්තේ 138 වතාවක් මිල ඉහළයි. එන්නක් කරන්නේදී විශේෂයෙන්ම කියන්න ඕනි සෞඛ්‍ය මේ කොවිඩ් තාක්ෂණ කමිටුව මේක ඉන්නේ විශේෂඥ වෛද්‍යතුමාලා. මෙතුමාලා නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කරා. මේ එන්නක් කරන්නේ ප්‍රමුඛතාවය ලබා දෙන්න ඕනි කාටද කියලා. දැන් බලන්න මේ වෙනකොට විශේෂඥ වෛද්‍යතුමාලා ඒ වගේම මේ තාක්ෂණ කමිටුව මේ සියලු දෙනා මේ ක්‍රමවේදය ඉල්ලා තියෙද්දි එන්නක් කරන්නේ ප්‍රමුඛතාවය මෙයාට ලබා දුන්නාද? දැන් මේ වෙනකොට මරණ වලින් වැඩි ප්‍රමාණයක් මැරෙන්නේ මේ එන්නක් කරන්නේ ලක් නොවුනායි. 80ක් 85ක් මැරෙන්නේ 60ට වැඩි අය. එවන 60ට වැඩි අයට එන්නක් කරන්නේ අපි ඇයි ප්‍රමාද කරේ? දේශපාලන කරන්නේ ලක් කරලා එන්නක් කරන්නේ ක්‍රියාත්මක කිරීම තුල තමයි අපිට මේ ජීවිත අහිමි වෙලා තියෙන්නේ. ගේ උපදෙස් අනුව ක්‍රියා නොකිරීම නිසා තමයි මේ අවාසන ක්‍රියාත්මක වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
රසායනික පොහොර භාවිතයෙන් වැළකී කාබනික පොහොර සඳහා ගොවියා යොමු කරවා ගැනීම සඳහා වන රජයේ වැඩපිළිවෙලට මේ වන විට දිගින් දිගටම චෝදනා එල්ල වෙමින් පවතිනවා. කාබනික පොහොර වගාවට යොමු වීමේදී පවතින ගැටලුකාරී තත්ත්වය පිළිබඳව ගොවි ජනතාව දිගින් දිගටම මැසිවිලි නගන පසුබිමක රජය කාබනික පොහොර ආනයනය කිරීමට කටයුතු කරමින් සිටිනවා. එහෙත් ඒ තුළද අර්බුදයක් නිර්මාණය කරමින් ආනයනික කාබනික පොහොර තුළ අහිතකර බැක්ටීරියාවක් අඩංගු බවට පසුගියදා අනාවරණය වුණා. මේ සම්බන්ධයෙන් ගොවි සංවිධාන මෙන්ම ඇතැම් දේශපාලන පක්ෂවලින් ඍජුම චෝදනා එල්ල වුණේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාටයි. අමාත්‍යවරයා අවස්ථා කිහිපයකදී අදාළ චෝදනා ප්‍රතික්ෂේප කරමින් සඳහන් කළේ රජයේ කිසිවිටකත් ශාක සත්ව සහ මිනිස් සිරුරට අහිතකර කාබනික පොහොර රටට ආනයනය කරන්නේ නැති බවයි. මේ අතර සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා ඊයේ ප්‍රකාශ කර සිටියේ ආනයනික කාබනික පොහොර පිළිබඳව මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයාගේ සහතිකය ලබා දිය යුතු බවයි. දැන් මේ අහිතකර බැක්ටීරියාවන් සහිත කාබනික පොහොර දැන් එවලා තිනා බතලගොඩට. බතලගොඩට මේක ඇවිල්ලා එවලා තියෙන්නේ මේ ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව සොයා බලන්න නෙමෙයි. පොහොරක් විදිහට වගාවට මේක කොච්චර උචිතද කියලා හොයන්න. එහෙමනම් එහෙම හොයන්න නම් මොකද්ද කරන්න ඕනි? පසට යොදන්න ඕන මේ පොහොර. බිමට දාන්න ඕන. එතකොට මේ බිමට දාන එක තුල මොකද්ද වෙන්නේ? මේක පැතිරෙනවා. මේක පැතිරෙන්නේ නැහැ කියලා මහින්දානන්දට දෙන්න පුළුවන්ද? සහතිකයක් දෙන්න පුළුවන්ද? ඊට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද මෙලෙස පිළිතුරු ලබා දුන්නා. රජය මේ කාබනික කෘෂිකර්මාන්තයට එළඹීමත් සමගම අපට සිද්ධ වුණා කාබනික පොහොර යම් ප්‍රතිශතයක් ආනයනය කරන්න. දැන් මේ ආනයනය කරන ලද පොහොර නැවත්වා නැවත රසායනික පොහොර ආනයනය කරවීමේ කුමන්ත්‍රණයක් මේ වෙනකොට දියත්වමින් පවතිනවා. ඒ නිසා මේ රසායනික පොහොර ආනයනය කරපු ආනයනකරුවන් විසින් විශාල මුදලක් වියදම් කළා. මේ පුද්ගලයන්ට මුදල් ගෙවලා තමන්ගේ මත ප්‍රකාශ කරනවා. ඒ නිසා රජයක් හැටියට අපි වගකීමකින් කියනවා රට ඇතුළට ඇතුළත් කරගන්න කිසිදු කාබනික පොහොරක මනුෂ්‍ය සත්ත්ව ශාක සඳහා ඒ සුදුසු නැති බැක්ටීරියාවක් ඉන්න කිසිදු පොහොරක් අපි රට ඇතුළට ගන්නේ නැහැ. මේ උත්සාහ කරන්නේ අපි දෙන්න හදන කාබනික පොහොර නවත්තලා නැවත රසායනික පොහොර මාෆියාවට මේ රට ගෙනෙන්න තමයි මේ සියලු දෙනා උත්සාහ කරන්නේ. මේ අතර තවමත් සිය වීතෝග අලෙවි කර ගැනීමට නොහැකිව ජනතාව පීඩා විඳින්මින් සිටිනවා. ඒ අතර අනුරාධපුර, නොච්චියාගම සහ ගල්කිරියාගම ගබඩා දෙකක තිබී වීතෝග රසක් පාරිභෝගික සේවා අධිකාරිය සිය බහරියට ගෙන තිබෙනවා. මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා ශකලේ සහල් මාෆියාව සහ උද්ඝෝෂණ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තුල පමණක් ක්‍රියාත්මක වන බවයි. මේ වෙනකොට ගොවීන් වී සම්බන්ධයෙන් උද්ඝෝෂණ පැවැත්වෙනවා. මේ සියලු උද්ඝෝෂණ පැවැත්වෙන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විතරයි. ඒ වගේම මේ රටේ හාල් මාෆියාව තියෙන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ. ඒ නිසා මේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉන්න ගොවියන් පමණක් උපයෝගී කරගැනීමේ උද්ඝෝෂණ මාලාව පවත්වනවා. මේ උද්ඝෝෂණ සඳහා මුදල් දෙන්නේ කවුද කියලා අපි දන්නවා. මේ උද්ඝෝෂණ කරවන්නේ කවුද කියලා අපි දන්නවා. ඉතින් ඒ නිසා අපි ගොවින්ට මිලක් එන එක පිළිබඳ අපට කිසි ගැටලුවක් නැහැ. අපි කියලා තියෙන්නේ වී සඳහා පාලන පිළ මමනයි අපි කියලා තියෙන්නේ. ඉතින් එතනින් එහාට වී මිලදී ගැනීම පිළිබඳ අපට ප්‍රශ්නයක් නැහැ. පසුගිය දිනවල රටේ කතාබහට ලක් වූ පොළොන්නරුවේ ඇවිදින මන්තිරුව පිළිබඳ දැනුවත් කිරීම සඳහා රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අස්කිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් බැහැදුටුවා. එහිදී අනුනා හිමියන් ප්‍රකාශ කළේ දෙපාර්ශවයේම එකඟතාවයේ මත මෙම ඉදිකිරීම කටයුතු සිදු කළ යුතු බවයි. පසුගිය දිනවල රටේම අවධානය යොමුව තිබූ පරාක්‍රම සමුද්‍රයේ වැව්බැම්ම මත ඉදිකිරීමට යෝජිත ඇවිදින මන්තිරුවේ වැඩ කටයුතු මේ වන විට තාවකාලිකව නතර කර දමා තිබෙනවා. මෙම ඉදිකිරීමට එරෙහිව මහා සංඝරත්නය මෙන්ම විවිධ පාර්ශවයන් සිය විරෝධය පළ කර සිටියා. මේ අතර මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පසුගියදා අස්කිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනා හිමියන් බැහැදුටුවා. එහිදී අනුනා හිමියන් ප්‍රකාශ කර ඇත්තේ දෙපාර්ශවයේම එක්ව සාකච්ඡා කර මේ පිළිබඳව එකඟතාවයකට පැමිණිය යුතු බවයි. මම කැමති එමෙතුමා මේක විරෝධතා සහ උද්ඝෝෂණ වලින් නෙවෙයි රජයේ මේ සියලු ආයතන මේක හොඳයි කියලා මේ වගේ දෙයක් කිරීමේ අනතුරක් නැහැ කියලා මේ ඉංජිනේරු මහතුරුනි තීරණය කළ යුත්තේ. ඉතින් ඒ නිසා මේ සියලු දෙනාට කරුණු පැහැදිලි කරගන්න කරුණු දැක්වීමට අවස්ථාවක් යොදාගෙන ඒ තීරණයෙන් මේකේ තියෙන හොඳ පැත්ත නරක පැත්ත තීරණය කළ යම් කිසි මතයකට ඉන්න තියෙනවනේ ඉතාමත් හොඳයි කියන එක තමයි මට මූලික වශයෙන්ම සිහිපත් කරන්න තිබෙන්නේ. රාජ්‍ය මාත්‍ය රොෂාන් රණසිංහ මහතා පළකලී මෙවන් අදහසක්. මේක අවශ්‍ය දෙයක්. දැන් අපිට අනුනායක හාමුදුරුව අනුශාසනා කරාදීම ඔබතුමාලට මට වැඩිය හොඳින් තේරෙනවා ඇතිනේ. මොකද හේතුව මේ දේත් මතක තියාගන්න ඕනේ. මේ ඓතිහාසික පූජනීය නගරේ අයිතිය තමයි පරාක්‍රම සමුද්‍රය.
එතකොට පරාක්‍රම සමුද්‍රයේ තියෙන්නේ පූජනීය නගරයේ ඇතුලේ. එහෙමනම් අනුනායක හාමුදුරුවනේ විරුද්ධ වෙන්න ඕන. අනුනායක හාමුදුරුව දකින්නේ මේ කල යුතු කාර්යයක් විදියට. මොකද පූජනීය නගරයත් එක්ක පොළොන්නරුවේ පහුගිය කාලේ පූජනීය නගරයේ විදියට ඒ සංවර්ධනය වුණේ නැහැ. කීප දෙනෙක් එකතු වෙලා මහා සංගරත්නය සහ ගොවි ජනතාව නොමග යවන්න කටයුතු කරා රටේ. ඒක පොඩි දේශපාලන ඉරිසියාවකට කරන කුමන්ත්‍රණයක් විදියට තමයි මේ රජයට එරෙහිව මටත් වඩා මේ රජයට එරෙහිව කුමන්ත්‍රණයක් කියන එක හොඳට අවබෝධ කරගන්නයි කියන ඉල්ලීම තමයි විශේෂයෙන් මම මේ වෙලාවේදී කියන්නේ. පොලිස් ස්ථානාධිපතිවරයෙකුගේ මාරු කිරීමක් සහ නවපත්වීමක් සම්බන්ධයෙන් රජයේ ඇමතිවරු දෙදෙනෙකු සහ රජයේම මන්ත්‍රීවරයෙකු අතර මෙවැනි විට දැටි මත ගැටුමක් නිර්මාණය වී තිබෙනවා. සැබෑ වශයෙන්ම මේ ජාතික ප්‍රශ්නයක් වෙනුවෙන්ද මෙය සැබෑ මත ගැටුමක්ද? කලින් ඇමති විමල් ගැන මත ගැටුම, පසුව ඇමති උදේගම්මන්පිල සහ මන්ත්‍රී සාගර කාර්යවසම් අතර මත ගැටුම, ආසන්නම ඇඳිරි නීතිය දාන්න කියලා ඉල්ලපු ලිපියක් නිසා ආණ්ඩුවේ සුළු පක්ෂ සහ පොහොට්ටුවේ මැති ඇමතිතුරුන් අතර මත ගැටුම, දැන් ඇමති සරත් වීරසේකර සහ ඇමති ගාමිණී ලොකුගේ අතරට මැදි වූ මන්ත්‍රී ජගත් කුමාර අතර පවතින මත ගැටුම. මේවා ඇත්තටම මත ගැටුම්ද? මේ මොහොතේ රටට අවශ්‍යම ප්‍රශ්නයක් වෙනුවෙන්ද මේ මත ගැටුම් ඇති කරගන්නේ? පොලිස් ස්ථානාධිපතිවරයෙකුගේ මාරුවීමක් ජාතික ප්‍රශ්නයක්ද? මේ හැමෝම ජනතා නියෝජිතයින්. ඒ කියන්නේ ජනතාව පත්කරපු අය නිසා ජනතාවටම ඔවුන්ගේ මේ හැසිරීම ගැන තීන්දුව තීරණ ගන්න අවස්ථාව දීලා අපි අද මේ අලුත්ම මත ගැටුමේ ප්‍රකාශයන් කිහිපයක් වෙත යොමුවන්නට සූදානම්. අද ජගත් කුමාර මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ තමන්ට නිසියාකාරයෙන් කටයුතු කිරීමට ඉඩ නොදෙන නිසා සංවර්ධන කමිටු සභාපති ධුරයෙන් ඉල්ලා සිටීමට තීරණය කළ බවයි. මම වගකීම් දරපු සම්බන්ධිකන සභාපති ධුරය කරගෙන යන්න විවිධ අය බාධා කරනවා නම් ඒක දිගට කරන්න බැරි නිසා ඒ බාධක මැද්දේ, මොකද මගේ යුතුකම තමයි මේ ප්‍රදේශයේ ජනතාවට ඉන්නවා නම් යුතුකම් ඉෂ්ට කරන්නේ. ඒකට අවශ්‍ය වටපිටාව තියෙන්නේ නැතුව කවුරු හරි ඇඟිලි ගහනවා නම් ඒකට විරුද්ධ වෙන්න ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් ඒකට මම සාධනීය හිතලා මගේ සභාපති ධුරය අතහැරියා. කවුද මගේ ගාමිණී ලොකුගේ ඇමතුමාට උමනා විදියට මේ ස්ථානාධිපතිවරුන් මාරු කරගන්නවායි කියලා මං ඉල්ලීමක් දීලා තියෙනවා ජනාධිපතිතුමාට. ලබන 27 වෙනිදා විතර වෙනකොට තමයි මම මේ ධුරය සම්පූර්ණයෙන් අතාරින්නේ. ඒ වෙනකම් මම කියලා තියෙනවා මේක නිවැරදි කරන්න පුළුවන් කියලා. මං හිතන්නේ ඒ සම්බන්ධව පක්ෂය ඇතුලේ ජනාධිපතිතුමා, ඇමතිතුමා, විශේෂයෙන් බැසිල් රාජපක්ෂ ඇමතිතුමා සාකච්ඡා කරලා ඒ තීන්දුව ගනිවි. මොකද මෙතනදී සාධාරණ මට වඩා මේක ප්‍රදේශයට සහ මේ රටේ රාජ්‍ය ස්වාධීන සේවාවන්ට කරන මේ අතර ජගත් කුමාර මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය රත්රන් කරේ බැඳපු කටුස්සෙකුගේ ක්‍රියාවට සමාන බව ගාමිණී ලොකුගේ ඇමතිවරයා පවසනවා. දැන් මම දැක්කා ඒ කාරණා පිළිබඳ සරිත්‍රිශ්‍රී මහත්තයා බොහොම පැහැදිලිව පිළිතුරු දීලා තිබුණා. කවුද මේ පොලිස් ස්ථානාධිපති මාරු කරන මාංශුනේ කියලා. මට නම් කියන්න තියෙන එකම දෙයයි, සමහර මිනිසුන්ට තනතුරු ලැබුණම තනතුරු උහුලන්නේ නැතුව යනවා. හරියට අර කටුස්සට රත්තරන් බැඳාම කටුස්ස මානෙන් ගිහිල්ලා විච්ච දේ උම්මග ජාතකයේ තියෙනවා. ඉතින් මේ මන්ත්‍රීතුමාටත් මං හිතන්නේ වෙලා තියෙන ඒ රෝගේ තව ටික දවසක් යනකොට ඒ රෝගේ අඩු වෙලා යයි. විපක්ෂය චෝදනා කරන්නේ දැන් ආණ්ඩුව ඇතුලේ විදිරින් පටන් අරගෙන ඉදිරියට ගිහිල්ලා දැන් ඒකයි මේ කියන එක කොටා ගන්නෙ. සමහර ලාබාල මෝඩ අයගේ කටවතු අපි ගණන් ගන්නේ නැහැ. මම ඔය කාරණාව ඇහුවා. මම මේට ඉස්සෙල්ලා කිව්වේ ඒකමයි, ඉස්සරහට කියන්නේ ඒකමයි. ඒගොල්ලන්ට උනන් තව මාධ්‍ය 4-5 දීලා තමන්ගේ මෝඩකම රට ප්‍රදර්ශනය කරන්න පුළුවන්. ඒකට අපේ කිසි විරුද්ධත්වයක් නැහැ. නැහැ ඉතින් මෝඩකම වැඩි වුණාම ඊට වඩා කරන්න පුළුවන් දෙයක් නැහැනේ. තමන්ගේ මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. ඒක තමයි මන්ත්‍රීවරයා කරන්නේ දැන්. පක්ෂ නායකයෝ ඒ පිළිබඳව තීන්දුවක් ගන්න හිට අනිද්දට. දැන් රට වටා පුවත් කිහිපයක් හෙටියෙන. මඩකලපුව කල්මුණේ ප්‍රධාන මාර්ගයේ කළුවංචිකුටි විශේෂ හමුදා බලකා කඳවුර ඉදිරිපිට අනතුරක් සිදුව තිබෙනවා. ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ සිට කල්මුණේ ප්‍රදේශයට මාල් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයකට සුනකයෙකු පාර හරහා පැනීමෙන් අනතුර සිදුවී ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. ඓතිහාසික සබරගමුව මහසමන් දේවාලයේ අවසන් රන්දෝලි මහා පෙරහැර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කළා. අමරිකා එක්සත් ජනපදයේ රෝට් අයිලන්ඩ් ප්‍රාන්තයේ හිට්පොට් නගරයේ පිහිටි අමරිකානු නාවික සංග්‍රාමීය පාසලේ පැවැත්වු ජාත්‍යන්තර සමුද්‍රයේ ආධිපත්‍ය සමුළුවේ 24 වන සැසිවාරය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අඩ්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා පසුගියදා සහභාගී වුණා.
කුරුණෑගල මීගමු පාරේ පිදුරුවැල ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිකරණ ආයතනයකට පුත්කලිකු ඇතුළු වී භාණ්ඩ සොරා ගන්නා ආකාරය අසල තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථානයට ලද තොරතුරුකට අනුව හෝකන්දර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී තීරුපදු රහිතව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම් වැටි 9400ක් සමග එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජීවිතාන්තයේ දක්වා සිරදඬුවම් නියම වූ සිරකරුවන් 10 දෙනෙකු ඊයේ පස්වරුවේ වැලිකඩ බන්දනාගාරයේ වහලේ මත නැග විරෝධතාවයක් ආරම්භ කළා. ඒ පොදු සමාවක් ලබා දෙන ලෙස ඉල්ලමේ. මෙලෙස විරෝධතාවයේ නිරත වෙමින් සිටින සිරකරුවන් සමග බන්දනාගාර දෙපාර්තමේන්තුව සාකච්ඡා කර ඇති අතර එම සාකච්ඡා අසාර්ථක වී තිබෙනවා. පසුගිය අගෝස්තු 3 වන දින අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය පාර්ලිමේන්තු වටරවුම අසලදී පැවති විරෝධතාවයේදී සිදු වූ දේපල හානි කිරීම යටතේ නඩු පැවරූ චමීර කොස්වත්ත, කෝසලා හංසමාලි, අමිල සංදීප, වසන්ත මුදලිගේ යන අය යළි ඔක්තෝබර් 5 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සංවිධායක මඩුල්ල නියෝජනය කළ එකම ශ්‍රී ලාංකිකයා වූ සුජීව ජයන්ත විජේනායක මහතාට ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමය මගින් ජපානයේ සන්නාම තානාපති තනතුර පිරිනමා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සංනිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT මොබිටෙල් මාත්‍රා දිස්ත්‍රික් රෝහල වෙත PCR යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කර තිබෙනවා. රුපියල් මිලියන 5.7කට අධික වටිනාකමකින් යුත් මෙම යන්ත්‍රය පරිත්‍යාග කරන ලද්දේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තවදුරටත් ශක්තිමත් කිරීම හා ප්‍රජාවන්ගේ අවශ්‍යතා සපුරාලීම අරමුණු කරගත් SLT මොබිටෙල් සම්බෙතියාවේ සත්කාරය සමාජ වගකීම ව්‍යාපෘතියේ කොටසක් වශයෙන් රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට නිරෝගී බව සහ ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.